අබෝන් හැමෝටම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. අද ටිකක් වැස්ස. ගොඩක් වැදගත් වීඩියෝ එකක් කරන්න හැදුවේ අදත්. අදත් විශේෂ මැනික් ගැන වීඩියෝ එකක් කරන්න කියලා හැදුවේ. ඔයාලා හල ඇති ඇදුම් පතල් කියලා කියන්නේ උදැල්ලෙන් ඇදලා මැනික් හොයාගන්න පතල්. මේවා ගොඩක්ම කරන්නේ සාමාන්‍ය විශාල ගංගාවල. ඒ කියන්නේ උදැල්ල ඒකට ඕනි කරන්නේ සාමාන්‍ය වැලි පුරව ගන්න වත් කෝඩයක් හරි වටියක් හරි එහෙම නැත්නම් දිගට උදැල්ල ඒ කියන්නේ මිට දිගට දහපු උදැල්ල ඒක වෙනම උදැල්ලක් තියෙනවා ටිකක් දිගට හදපු මිට දිගට ගහපු උදැල්ල සාමාන්‍ය මේ වගේ පතල් කරන්නේ ගංගාවල නමුත් මේ දවස්වල ගඟේ වතුර වැඩි හින්දා වැස්ස මේ දැනුත් වහිනවා මම මේ වීඩියෝ එක කරනකොට වහින හින්දා ඔයාලට මේ ගඟේ එකක් පෙන්වන්න බැරි හින්දා මම පොඩි ඇලක ඒ විදිහට අදින් පතලයක් හරන්නේ කොහොමද ඒක මැනික් ගන්නෙ කොහොමද කියලා දැන් ගොඩක් ඉස්තරයක් කරන්න බලාපොරොත්තු වෙනවා හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට හරි අපි ඇල තියෙන තැනට යමු මම එහෙනම් තැනට ඇවිත් තියෙන්නේ ඔයාලට කරන්න තියෙන මුලින්ම මේ වගේ ගල් වැටියක් දාගන්න එක සාමාන්‍ය මේ අදින් පතලයක් අදිනකොට සාමාන්‍ය තැන්න තියෙන තැන් වල තමයි ගොඩක් ලේසි මේ වගේ ඔයා ගල් වැටියක් දාගන්න ගල් වැටියක් දාගෙන සාමාන්‍ය ගල් වැටිය අත්‍යවශ්‍ය නැහැ ඉතින් අර ආරක්ෂාවට හොඳ වැලි ටික යනවාට පස්සේ ගල් වැටිය ගලවලා දාන්න පුළුවන් මුලින්ම කරන්න ඕනේ මේ වගේ ගල් වැටියක් දාගෙන උදැල දිග උදැල්ලක් ඔයාලා දන්නවා ඇදුම් උදළු කියන ඒවා ඒ උදැල්ලක් අරගෙන අර කෙලවරේ උදැල්ලේ සාමාන්‍ය දිග හරියට අරගෙන කෙලවරේ ඉඳන් මෙහෙට අදින්න ඕනේ මේ විදිහට අදිනකොට ඔයාලට පේනවා මේ ටිකේ වැලි ගොඩ ගහනවා මේ විදිහට පුළුවන් තරම් සාමාන්‍ය පාරු ගල හෝ වේවා මාලාව හෝ වේවා ඒ කියන්නේ යටටම ඔයාලා මේක අදින්න ඕනේ අද්දාම මේ වගේ පස් පිරෙනවා පස් කියන්නේ අර අපි අදින පස් ටික මෙතන පිරෙනවා පිරුණාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ගොඩක් පිරුණාට පස්සේ මේ ගල්ලැටි අවශ්‍ය නැහැ ඊට පස්සේ මේ ගල්ලැටි ගලවලා දාන්න පුළුවන් ගල්ලැටි ගලවලා දැම්මට පස්සේ එතකොට ඔයාලා හිතයි මේකේ තියෙන වැලි ටික යනවනේ කියලා ඔව් වැලි ටික ගියාට කමන්නේ නැහැ උඩින් තියෙන ටික යන්නේ සාමාන්‍ය මැනික් වගේ දේවල් බර නිසා ඒවා යන්නේ නැහැ වතුර පාට ගහගෙන ඒක නිසා උඩින් වැලි ටික යන්න තමයි ඕනේ ඔයාලා මෙහෙම අදින්න ඕනේ ඇද්දට පස්සේ මෙතන වැලි ගොඩ ගහනවා මේ විදිහට ඊට පස්සේ මේ ගල්ලැටි ගලවලා දැම්මට පස්සේ මේකේ බර අඩු වැලි ටික යනවා ඊට පස්සේ තියෙන ඔයාලට මේ තව ටිකක් මේ ටික දිගටම සාමාන්‍ය අදින්න පුළුවන් ටික ඔක්කොම වගේ අදින්න ඕනේ අර ගොඩක්ම වැඩි නම් ඉතින් දෙපාර්ට කරාට කමක් නැහැ නේද සාමාන්‍ය ටිකක් අදින්න ඕනේ ඇදලා හිටා දෙපාර්ට හෝ පස්සේ දෙපාර්ට හෝ තුන් පාර්ට හෝ පුළුවන් ඊටසේ ඇදලා හිටා මේ ටික අපිට බලන්න පුළුවන් ඒ කියන්නේ උඩ ටික වේදිලා යන්න අරින්න ඕනේ මේ වගේ වතුර පාර ගියාට කමක් නැහැ මේ ගල් ටික අයින් කරලා සාමාන්‍යයෙන් ටිකක් අඩුවෙන් වතුර පාර යවන්න ඕන නම් ඔයාලට පුළුවන් වෙන පැත්තකට වතුර පාරෙන් ටික කොටසක් යවන්න ඒ විදිහට යවලා මේ ටික උඩින් හේදිලා යන්න ඕනේ අරින්න ඕනේ වැලි ටික ගියාට පස්සේ ලොකු කැට ටික ඒ කියන්නේ ලොකු කැටත් එක්ක මැනික් තියනවා යටට මේ දෙනවා ඔයාලට මේ මේකට කියන්නේ හිටි අඩිය කියලා මේ හිටි අඩිය බලනකොට ඔයාලට මැනික් තියනවා නම් පහසුවෙන්ම හොයාගන්න පුළුවන් ඒ වගේම තමයි සාමාන්‍ය මේක අදින්න ලොකු උදැල්ලක් තියෙනවා ඒකට මිට ගොඩාක් දිගට ගහන ඇත් ඉන්න ඔයාලට ඒ කියන්නේ ඔයාලගේ ස්ථානය අනුව මිටක් ගහ ගන්න පුළුවන් ඔයාලා කරලා බලන්න ඔයාලගේ ඉඩම් වල තියෙනවා නම් සාමාන්‍ය කියන්නේ ගංගාව වල නම් ඉතින් කරන්න යන්න එපා නවසරින් මැනික් ගැරීම තහනම් ඒක නිසා ඔයාලගේ ඉඩම් වල මැනික් තියෙනවා කියලා හිතනවා නම් මේ විදිහට ඇදලා බලන්න පුළුවන් හරිම ලේසි හැබැයි මේ ලොකු සාමාන්‍ය ලොකු ගංගාවල මැනික් ගන්න ණය කරන්නේ උදැල්ල දාලා උදැල්ල පාගනවා තව එක්කෙනෙක් පාගල කට්ටියක් එක්ක අදිනවා එතකොට පස් ගොඩාවක් එනවා සාමාන්‍ය ඒ විදිහට වල හැරෙනවා මොකද ගඹුර වලක් නම් ඒ කියන්නේ යටට යටට වැලි තියෙනවා නම් දිය යට යන්න වෙනවා ඔයාලට උදැල්ල පාගන්න ඒක නිසා ඒක ටිකක් අමාරු වැඩක් වගේම අනතුරුදායක වැඩක් ඒක නිසා සාමාන්‍ය අනිත් පතකට වඩා මේක ලේසි වුණාට අර එතන අවධානමක් තියෙනවා හරි එහෙනම් ඔයාලට ගොඩක් පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා එහෙනම් මම වීඩියෝ එක අවසන් කරනවා ඒ විදිහට තමයි අදින පතලයක මැනික් ගන්න හරිම ලේසි සාමාන්‍ය පතලයකට වඩා ගොඩක් ලේසි ඇදුම් පතලයක මැනික් ගන්න විදිය අර ලොකු ගඟවල එහෙම සාමාන්‍යයෙන් අර දිය යට යන්න ඕනේ ඒකයි ගොඩක් අමාරු නැත්නම් මේ වගේ පොඩි තැනක නම් හරිම ලේසි අර ගොඩක් ජඹුරට හරනවා සාමාන්‍ය ඔක අදිනවා ජඹුරට දාලා එතකොට උදැල්ල පාගන්න ගොඩක් යටට යන්න ඕනේ සාමාන්‍ය ඒකයි ඒකේ තියෙන අමාරුව හරි එහෙනම් වීඩියෝ එක මම අදට අවසන් කරනවා වීඩියෝ එක බලපුවාට ගොඩක් ස්තුතියි අලුත් වීඩියෝ එකේ ඉක්මනින් හැමෝටම ජය වේවා channel එක subscribe කරලා තියාගන්න